ඉතින් කට්ටිය ඔන්න අපි අද ඇවිල්ලා ඉන්නවා ඇල නයිට් ලයිෆ් එක හොඳ බලන්න. ඉතින් අද වැස්ස නිසා මම විතරයි පොඩ්ඩක් ආවේ වටේ ඇවිදින්න. පූර්ණිමය සතුයි ගෙදර. ඉතින් මේ අපි පොඩ්ඩක් ඇවිල්ලා බලමු. වැස්ස නිසා තමයි පොඩ්ඩක් අවුල. ඔයාලා පේනවා ඇති වට පිටාව හැමතැනම ලස්සට ලයිට් දාලා තියෙනවා. පේනවා ඇති ඔයාලට. මෙහෙම ඉතින් ඇල්ලේ නයිට් ලයිෆ් එක කිව්වට ඇල්ලේ ඇත්තනම් මේ දැන් අර කොළඹ නම් නයිට් ලයිෆ් කොමි ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා, පාරවල් කඩවල් තියෙනවා, එක එක විදිහ තියෙනවා. මේ ඇල්ලේ නයිට් ලයිෆ් කිව්වට ඇල්ලේ නයිට් ලයිෆ් එකේ ඒ විදිහට ස්ට්‍රීට් ෆුඩ්ස් නම් නෑ ඇත්තනම් අඩුයි කියන්නේ නැත්තනම නැති තරම් ස්ට්‍රීට් ෆුඩ් නෑ ඇල්ලේ නයිට් ලයිෆ් එකනේ. ඇල්ලේ ඇත්තනම් මේ හොටෙල්ස් ගොඩක් තියෙනවා. ඔයාලට පේන විදිහට බෙදලම මේ එක එක විදිහේ වෙනස් විදිහේ කන්සෙප්ට් එකක තියෙන හොටෙල්ස් ගොඩක් තියෙනවා. ඒ හොටෙල්ස් වල එක එක විදිහේ කැම තියෙනවා. ඒක එකකට එකක් වෙනස් කැම තියෙනවා. ලංකාවේ කොත්තුවේ ඉඳලා පිටරටවල වල කැම ජාති එක එක විදිහට හදන විදිහේ රෙස්ටුරන්ට්ස් තමයි ගොඩක් තියෙන්නේ ඇල්ලේ. ඒ වගේම ප්‍රයිස් එකත් ටිකක් ඒ වගේ තමයි. ඒ කියන්නේ මේ ඇත්තටම ප්‍රයිස් එක අනිත් පළාත් වල කැමත් එක බලනකොට ටිකක් ඇල්ලේ ගණන් වැඩි. ඒ කියන්නේ ටුවරිසම් පැත්ත ගොඩක් ලොකුවට තියෙන නිසා, කියන්නේ ටුවරිස් ඒරියාක් නිසා ඒ ටුවරිස්ලට එන ගානම් වගේ තමයි. කියන්නේ ලෝකල් කියලා වෙනස අඩුයි. කියන්නේ ලංකාවේටත් කෑම එක හා සමාන වගේ තමයි යන්නේ. කියන්නේ මේ ඇල්ලේ කෑම ඇත්තටම ගණන් වැඩි. ඒක මේ අපි හිටපු දවස් ටිකේදී කියන්නේ මගේ අපේ අත්දැකීමත් එක්ක කෑම අනිත් පැතිවලට සාපේක්ෂව ඇත්තටම ගොඩක් ගණන් වැඩි ඇල්ලේ. මේ ඒකත් කියන්න ඕන. ඉතින් කොහොම වුණත් ඇත්තටම මාර ලස්සන සුන්දර පැත්තක්. වල රෑ වුණත් මාර ලස්සනයි. ලයිට් දාලා තියෙනවා හැමතැනම. කඩවල ලයිට් දාලා තියෙන එක එක විදිහ කඩවල් තියෙනවා. ඇත්තට මේ සමහර හොටෙල්ස් වල වලට එක විදිහ අර ප්ලේ කරන්න දැන් ක්ලබ් වල තියෙන එක එක සෙල්ලම් තියෙනවනේ. ඒ විදිහ ක්ලබ් වල ප්ලේ කරන්න පුළුවන් ගේම්ස් එහෙම මෙතන හොටෙල්ස් වලත් වලට ප්ලේ කරන්න පුළුවන් විදිහේ හැකියාවක් තියෙන හොටෙල්ස් තියෙනවා. ඒ විදිහ මේ ලොකු වැරයිටි එකක්, කියන්නේ ලොකු විවිධත්වයක් තියෙන හොටෙල්ස් තියෙනවා ඇල්ලේ. ඉතින් ඇත්තටම මම එළියට වැස්සේ මේ ඔයාලට ඇල්ලේ නයිට් ලයිෆ් එක පෙන්වන ගමන් රෑට කන්න දෙකුත් හොයාගන්නත් එක්ක මේ අද අයිඩියාගෙන තියෙන රයිස් එකක් හෝ කොත්තුවක් බලමු. කොත්තුවක්ට වඩා රයිස් එක තමයි මමයි අපි පූර්ණිම කතා කරගත්තේ. ඉතින් අපි බලමු රයිස් එකක් මොකක් හරි තැනකින් ගන්නත් ඕන. ඒ ගමන් ඔයාලා වටපිටාව පොඩ්ඩක් පෙන්වන්නත් අයිඩියාකින් තමයි මම එළියට ආවේ. මුලින් පූර්ණිමාලත් එක්ක එන්න හිටියා. ඒ වට වැස්සත් එක්ක ඒ දෙන්න හිටියා ගෙදරින් ඔයි කියලා. මේ මම විතර පොඩ්ඩක් ආවා. ඊළඟට තව ඔයාලට දෙයක් කියන්නුනේ මේ ඒක අමතර මතක් වෙච්ච දෙයක්. සමහර රෙස්ටුරන්ට් තියෙනවා මේ ඒගොල්ලොන්ගේ තියෙනවා මේ අර මේ මොනේ මිල ගෑම් වල මිල තියෙන මේ තියෙනවනේ මේ මෙනු එක මෙනුස් දෙකක් තියෙනවා. ලෝකල් අයට දෙන මෙනු එකක් තියෙනවා. ලංකාය ෆොරිනර්ස්ලාට දෙන වෙන මෙනු එකක් තියෙනවා. ඒ කියන්නේ ෆොරිනර්ස්ලාම දෙන මෙනු එකේ ගණන් වැඩි. මේ ලංකාවේ අයට මේ දෙන මෙනු එකේ ගණන් අඩුයි. ඒ කියන්නේ මේ නිකන් උදාහරණයකට දැන් ලංකාවේ අපිට බිත්තර රොටිය මේ බිත්තර රෝල්ස් එක 80යිනේ. ලෝකල් අයට ඒක 200 ගන්නද? 200 ගන්නක් 100 ගන්නක්. සෝරි වැරදුනා. ලෝකල් නෙමෙයි මේ කියන්නේ ෆොරිනර්ස්ලාට මේ 180ක් 200ක් වගේ වෙනවා මේ බිත්තර රෝල් එක. අපිට රුපියල් 80ට දෙන එක ෆොරිනර්ස්ලාට මේ 180 කියන්නේ සමහර තුන් ගුණයක් විතර වැඩි. කියන්නේ මෙනු දෙකක් තියෙනවා. ඒගොල්ලෝ ගන්නේ දැන් ෆොරිනර් කෙනෙක් ආවොත් අර ෆොරිනර්ස්ලාට තියෙන මෙනු එක දෙනවා, ලෝකල් කෙනෙක් ආවොත් ලෝකල්ලාට තියෙන ගාන ගන්නවා. මේ විදිය කඩවල රෙස්ටුරන්ට්ස් තියෙනවා ඇල්ලේ. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ පැති වලට ආවට පස්සේ මේ විදිහට ඉතින් අපි ඔළුව පාවිච්චි කරලා වැඩ කරන්න ඕනේ. ඔළුව පාවිච්චි කරලා දේවල් ඒ කියන්නේ රෙස්ටුරන්ට් එකට ගියත් ඒ විදිහට වැඩ කරන්න ඕනේ. අපේ බජට් එක අනුව අපි අපේ බජට් එක සෙට් වෙන විදිහට යනකට යන්න ඕනේ. ඒ දේවලුත් අපි මැනේජ් කරගන්න දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ පැත්තක ආවොත් විශේෂයෙන් ඇල්ලේ වගේ පැත්තක ආවම ඒව දේවල් බැලන්ස් කරගන්න ඕනේ. මම මේ කඩේ ඇතුළේ පොඩ්ඩක් රිංගුවා. කඩේ ඇතුළේ කොහොමද කියලා බලන්න. ඒ කඩේවල ඇතුළ ගන්න දේවල් හරි ගියේ නෑ මට. ඒ පරිදි නයි පැන්න එළියට. We'll be right back.
ඉතින් ඔබට ඇවිදලා එපාර මේ නෝමල් සාමාන්‍ය කඩයක් සිටිනවා මේක දෙමළ කඩයක් ඉතින් මට මේ කඩේ මේ කට්ටිය ගොඩාක් හිටිය ඇවිල්ලා මේ ලංකාවේ කට්ටිය මේ ඇවිල්ලා කැම ගන්න ඇවිල්ලා හිටි ඉතින් ගොඩක් කට්ටිය එනවා ඇත්තේ සාමාන්‍ය හොඳ නිසා කැම රස ඇති කියලා නිසා වෙන්නේ නැති කියලා හිතලා ඉතින් මමත් ගියා එතෙන්ට කැම ගන්න මේ ඇත්තට මං එන වෙලාවෙත් සාමාන්‍යයෙන් 6ක් 7ක් විතර ඉඳලා කැම ගන්න වට වෙලා ඉතින් ඒ හොඳ ඇති කියලා හිතලා මමත් ගියා කැම ගන්න අද මෙතනින් තමයි අපේ රෑ කැම ගන්නේ මම රයිස් එකක් ගත්තා ෆුල් රයිස් එකක් තව කොකා කෝලා බඩි එකක් ගත්තා මේ දැන් අපි ඉන්න කොටේජ් එකට ගිහිල්ලා කැම එක බලමු කොහොමද කියලා රස බලමු අම්මේ අම්මා හරි වහන්සේ අම්මේ ආයි නිදි දුවේද හරි වහන්සේ ආයි පොද ගන්න සිදු නිදි අද ඇවිල්ලා වහන්ස දැන් නිදි මෙන්න රයිස් එක තියන්න රයිස් එක කන්න යන්නේ අතන රයිස් එක නම් සිට පාඩුනේ වගේ ලොකුයි රයිස් එක රස කොහොමද කියලා බලන්න ඕනේ ලොකුයි අපි චිකන් ෆුල් රයිස් එක ගෙනාවේ මේ අර පේන කොටක් ලොකුයි මේ ඉතින් අපි රසබර මාතව මේ පොඩි පොඩි පැකට්ටක් තියෙනවා පැකට් බලමු සැරද කර අපි වැඩි වල දැන ඇති ඉතින් අපි වීඩියෝ බලන කට්ටිය නෝ අපි වැඩි සැර කන්නේ නැහැ ඉතින් අපි බලමු රයිස් එක කොහොමද කියලා ඔන්න ඉතින් කොළේ දිගේ ගියා රයිස් එකක් ගන්න කොකා කෝල එකක් ගත්තා පොඩි එකක් පේස්ට් එකක් එක තියෙනවා චිලි පේස්ට් එකක් තියෙනවා චිකන් පොඩි කෑල්ලක් සමසේ බත් එකට කඩලා දාලා තියෙනවානේ චිකන් බත් එකට කඩලා දාලා බත් එකේ බිත්තර දාලා තියෙනවා බත් එකේ උඩට තියෙන්නේ උඩින් තියෙන්නේ පොඩි උඩේ තියෙනවානේ බත් එක ලොංගල තියෙනවා චිකන් බත් එක කඩලා කඩලා දාලා තියෙනවා බත්තර උඩන චිකන් ලොකු නෙමෙයි සාමාන්‍ය පොඩි පොඩි කෑ ප්‍රමාණයක් දාලා තියෙනවා ඊට පස්සේ මෙතන චිලි පේස්ට් එකක් තියෙනවා මම මේ තමයි රයිස් එක ඉතින් නම් සිරවන ටික කැරට් කරලා තියෙනවා කාලා බලන්නද කොහොමද කියලා කැරට් එක පොඩට බිලන කාලා කොහොමද පුරත් සම්බන්නේ අපි ඒවල හදන්න ඕනේ සම්බල නෑ අර කැරට් බිලන තිබුණා අපේ ජයන කියනවා බත් එක රසයි කියලා කාලා බලමු හොඳ බත් එක කියලා කිරි නෑ රස ඇතුළ නෝමල් ආලුකු බටර් රස නැහැ ඒවල රසයි රසයි ඒක මිත්‍ය වේ තියෙනවා ගාණේ හැටියට උලන්නේ නැති රුපියල් 900ට ෆුල් රේස් එක බත් ගොඩක් තියෙනවා මේ බත් නම් ගොඩක් තියෙනවා ඒක මේ අපි තිරට වැඩිත් වෙයි දැන්නේ මේ සුදුට කතා කරන්න ඕනේ සුදු නිදි අපි තිර ටිකක් කාලා මෙයාට කතා කරන්න සෝරි බිම් බලන් ඉන්න
සුදු නේද මේ බලමු හැම සුදු හැර බලලා හරි චුට්ටක් කවමු කොහමද අපි දෙන්න වැඩි වගේ එයාට කොහොමද හැර බල කවන්න උනේ තියා චිලි පේස්ට් එක සරයලු ඔව් මේක සරයි අපේ ෆුඩ් එක්ස්පර්ට් කියන්නේ හොදි කරන්නේ හොදි එකත් කාලා බලමු හොදි චුට්ටක් දාලා බලමු අද දවසේ මහන්සි වෙච්ච නිසා බත්යක් ඕනෙම කියලා හිතන නිසා තමයි පොඩක් හොයලා ගත්තේ. ඔචි පිස්තන්නේ. ලක දැන් හොදි බලලා හොදි ගස්ස බලන්න. ඔබට කවද ගත්තේ? හොදි ගමුද ඔත්තේ. ඒකම මහන්සි මේ වතුර ටිකට මේ තුන පහ මේ බිස්කුට් දාලා වගේ සුප් කැටයක් දාලා වගේ එහෙම ගන්න බෑ කො ඔය කිව්වේ කියන්න පුළුවන් නෑ හොඩික සරක් නෑ ඒක ලොකු වෙලා සකුත් නෑ මස් දාලා හද පොද්දක් නන්නේ නෙමෙයි නෙමෙයි ගාන මේ මිස් තුන පදාලා නෑ නෝමල් හද පොද්දක් වගේ ඒ වගේ සුප් කැට දාලා ඒ වගේ එකක් ඔය කවුලන්නේ ෂේප් මස්තම් මොකද කියන්නේ ඩාපියර බත් අපිට ගොඩක්ම අලුත් දෙයක් තියෙන සැර මොකද මේ අපි සැර ගන්න නෑ ඒ වගේ මේක සැර නෑ දෙක කන්න හදන්නේ නිසා බලි කොහොමනත් දෙකම් ඔය ගොඩක් රස හොයන කට්ටියත් නෑ රස නැති වෙයි එහෙම නෑ රසක් තියෙනවා රසයි රසයි මේ විතර විතර හොඳ දාල් දෙන බත් එකට ඒ කඩවල දෙනෙමගේ සෝයා සෝස් තක්කයි සෝස් ටාඩුවා ඒවනේ පාට වෙනස් වෙලා අර ඊව එකක් තියෙනවානේ පින්කෝමලි මේ විතර නෝබල් රයිස් එක බත්තරේ රයිස් එක දාලා වගේ තමයි ඉතින් අපි දැන් කනවා නෝයි අමරිස්ද අමරිස් ජාතිය බෙල් පෙපද බෙල් පෙප ජාතිය දන්නේ අර පොඩි රැදේව දන්නේ නිදන් නිදන් නස්තු වෙහැගෙන චූටි සරක් තියෙන්නේ මං හිතේ බත් එකේ ඒව තියෙ කියලා මේ වට තියෙනවා මේ ඇයි කන්න පුළුවන් ඉතින් සරයි ඉතින් කැම එක සාපේක්ෂව ගත්තම ගානත් එක හොඳයි ඉතින් අපි කාලා බලමු එහෙනම් ඔයාලට බයි ඔයාලට කන්න